ඉතින් මේ පසුබිමේ ඉන්න සුනකෙන් ඔබලාට පේනවා ඇති මෙයාලා අද දවසේ අහිංසක උරංගෙක් වෙන ගැරන්ඩියෙකුට ඉතාම දරුණු ලෙස පහර දීලා ඒ ගැරන්ඩියාගේ ඇඟ පුරාම තුවාල. ඉතින් යන්නත් බැරි ඉතාම අසීරු තත්ත්වයක තමයි ගැරන්ඩියා ඉන්නේ. ජීවත් වෙන්න හැකියාව තිබුණොත් ලොකු chance එකක්. හිතන්න අමාරුයි. බෙහෙත් කරා. ඉතින් අපි බලමු ඒ සතාව කොහොමද ජීවත් කරවන්න හැකියාව තියේද කියලා. ඔව් ඔව් එන්න. ඊට පස්සේ ගිහින් බලනකොට අපි ඒ සර්පයාගේ ඔළුව දැක්කේ නෑ. ලොකු අඩි 8ක් විතර වගේ ලොකු සතෙක්ේ හින්දා මේ අපි ගිහින් බලනකොට බල්ලෝට ගෑස් කරලා බලනකොට අපි දැක්කේ සර්පයාගේ කඳ විතරයි ඔළුව දැක්කේ නැහැ. අපි හිතුවේ ණයෙක් වෙන්න ඇති කියලා ඒ තරම් ලොකුයිනේ. ඊට පස්සේ අපි අපේ ගමේ ඉන්න සම්පත් මල්ලිට කතා කරා. කතා කරපුවම සම්පත් මල්ලි ඉක්මනට ආවා. අනේ ඇවිල්ලා බලනකොට ලොකු ගැරන්ඩියෙක්. ඒ වුණාට අපේ බල්ලෝ හරි එයාලව එයාව තුවාල කළා. ඊට පස්සේ සම්පත් මල්ලි අපි ඔක්කොම එකතු වෙලා ඒ සර්පයාට බෙහෙත් දාලා ඒ කරන්න ඕන දේවල් කළා. සම්පත් මල්ලි අපේ ගෙදරින් ඒ සර්පයාව අරගෙන ගියා. මේ වගේ කෙනෙක් අපේ ගමට ඉඳීම ලොකුම හයියක්. ඒ කියන්නේ ඕනම වෙලාවක රැයක් දවාලක් එයාට වෙලාවක් නැහැ. අපි කෝල් කරපු හැම වෙලාවකම අපේ සම්පත් මල්ලි ආයින්නක් එනවා කියලා ඇවිල්ලා ඒ හැම සර්පයකම අපේ ගමේ හැම කෙනාට උදව් කළා. ඒ සර්පයව අරගෙන යනවා. එයාට ගොඩාක් පිං.
අයිබුවන් යාළුවනේ මම සම්පත් ඔබට පේනවා ඇති මම පසුපසින් සිටින සර්පෙක් එයා විස නැන්නේ හැබැයි විස තිබ්බත් මේ මොහොතේදී කරන්න හැකියාවකුත් නැහැ මොකද මේ වෙන විට ඒ සතා මරණයට පත් වෙලා ඉවරයි ඊට හේතු වුනේ ඊයේ දිනේදී බල්ලන් තුන්දෙනෙකු විසින් සපා කෑමට ලක්වීමයි නිවසකින් හදිසියෙම මට දුරකථන ඇමතුමක් ආවා බල්ලෙක්ගේ ග්‍රහණයට ලක් වෙලා ඉන්නවා සර්පෙක් පුළුවන් නම් බේරගෙන යන්න කියලා. ඉතින් මම මේ මොහොතේම ක්‍රියාත්මක වෙලා ඒ සතාව උදවා ගත්තා. ශරීරය පුරාම ඉතා දරුණු ලෙස තුවාල සිදුවෙලා තියෙන්නේ. ඒ මොහොතේම මම ඒ සතාට ප්‍රතිකාර කරා. අද උදෑසනත් ප්‍රතිකාර කරා. ඉතින් අද දවසේ මේ මොහොත වෙනකොට ඉතාම අපහසුයෙන් ජීවත් වෙලා දැන් මේ මොහොතකට පෙර මරණයට පත් වුණා. ඉතින් සර්පෙන්ට ආදරය කරන යාළුවන් ඔබ සියලු දෙනාටම ඉතාම සංවේගයෙන් යුතුව මේ කාරණාව ප්‍රකාශයට පත් කරන්නේ. අහිංසක සත්තු මේවැනි අවස්ථාවලදී විශාල වශයෙන් මරණයට පත් වෙනවා. මිනිස්සු අතින් එමත් නැත්නම් සත්තු අතින් එමත් නැත්නම් යාන වාහන වලට හසු වෙලා නිර්පරාධින් මරණයට පත් වෙනවා. ඉතින් අපි හැමෝම ප්‍රාර්ථනා කරමු මෙවැනි කුරුර වද හිංසන වලට ලක් නොවි මේ සත්තුන්ට මේ පරිසරය තුළ සමදාම ජීවත් වෙන්න සුරක්ෂිතතාවය ආරක්ෂාව ආදරය කරුණාව ලැබේවා කියලා.